අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. සත්‍ය නිවැරදිව ප්‍රථමයෙන් නොබියත ගෙනෙන සවස 6:30 ස්වාධීන ප්‍රවෘත්ති විකාශයේ ආරම්භයයි මේ. ප්‍රථමයෙන් දවසම සුංකල ප්‍රවෘත්ති සිරස්තල. සෞඛ්‍ය වෘත්තිකයන් වර්ජණයක රෝගීන් දැඩි අසීරුතාවක උද්ඝෝෂණයක් නිසා මගීන්ටත් අවහිරතා. විදුලි බල සභාපති ඉල්ලා අස්වෙද්දි ඉංජිනේරුවරුන් ඉල්ලපු සාමාන්‍ය අධිකාරී වැඩ පටන් ගනි. සිමෙන්ති මාෆියාවක් ගැන රාජ්‍ය ඇමති ඉන්දිකගෙන් හෙළිදරව්වක්. පොසිටිව් වැඩි වුණත් රෝහල්වලට තවම ප්‍රශ්නයක් නැහැ. වෛද්‍ය හේමන්ත හේරත් කියයි. යුක්‍රේනයට අත තිබ්බොත් පුටින්ට අත තියන්න බයිඩන්ගේ සූදානම. මතකනේ ලුණු සූත්‍රය වැඩි ලුණු වැඩි ලෙඩ අඩු ලුණු අඩු ලෙඩ ත්‍රිකුණාමලය තෙල් ටැංකියේ යළේ රටට පෙරටම යමු ලංකා සෞඛ්‍ය වෘත්තීය වේදින්ගේ සම්මේලනය අද ආරම්භ කළ වර්ජනයක් හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත් වුණා. හෙට උදෑසන 7 වන තෙක් වර්ජනය ක්‍රියාත්මක කරන බවයි එම සම්මේලනය වැඩිදුරටත් පවසන්නේ. වැටුප් විෂමතා ඉවත් කර ගැනීම 3000 දීමනාව දස දහස දක්වා වැඩි කර ගැනීම ඇතුළු ඉලෙම් 7ක් මුල් කර ගනිමින් මේ වර්ජනය ක්‍රියාත්මක වෙනවා. මෙම වර්ජනය වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් නොව දේශපාලන ඕනෑ එපාකම් වෙනුවෙන් ක්‍රියාත්මක බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පෙන්වා දෙන්නේ. හෙද පරිපූරක සහ අතුරු වෛද්‍ය යන සේවා ඒකවද්ද වෘත්තීය සමිති 10ක් බස්නාහිර පළාත තුළ මෙම සංකේත එක් දින වැඩ වර්ජනේ ආරම්භ කර තිබෙනවා. සෞඛ්‍ය වෘත්තීය වේදින්ගේ සම්මේලනයේට අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පෞල් සෞඛ්‍ය නිලධාරීන් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සේවකයන් වර්ජනීට එක්ව සිටිනවා. ජාතික රෝහල ඇතුළු රෝහල්වල අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක අතර බාහිර රෝගී අංශ සහ සෛනික කටයුතු වලට වර්ජනින් බාධා එල්ලුණා. අපි දන්නේ නැහැ කිසි දෙයක් මෙතෙන්ට එනකන් දන්නේ නැහැ. ඕ ස්ට්‍රයික් නම් කරන්න එපා අපි අසරණ වෙනවනේ. එන්න දිනයක් දෙන්න ඕනේ අපිට එන්න. මේ සිස්ටම් එකක් නැතුව මේගොල්ලන්ට හිතු විතන විතන වෙලාවට ස්ට්‍රයික් කියන්නයි මේ මහජනයාගේ සල්ලි වලින් ඉගෙනගෙන මහජනයාට ගහන දඬුවම තමයි ඒගොල්ලෝ දෙන්නේ. රැපිය දුවන එක තමයි. ඉතින් අපි දන්නේ නැහැ ආවා. අද දිනේනේ. අපරාධයක් නේ කරන්නේ අපිට මේ බේටියක් ගන්න විදියක් නැතුව ඉතින් මේ මාස දෙකක් බලා ඉඳලා හරියට අදාවේ. ඒක මුන්ට මොන හරි කරන්න ඕන හැමදාම ඉට්ටයි. මොනා කියන්නේ නේ දැන් දුපත් අපිට තමයි ඔක්කොම දේවල් වෙන්නේ. මොකද්ද ඉතින් කියන්න තියන්නේ ඉතින් ඒගොල්ලෝ හැමදාම ඉති වැඩ වර්ජන තමයි. අපි තමයි දුකේ. ඉතින් මේක සාමාන්‍ය දෙයක් කියලානේ දැන් තියෙන්නේ. ඉතින් කියන්න දෙයක් නැහැ කියනවා. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තීය සමිති විවිධ අදහස් පළ කරනවා. මේ වෙලාවේ වැටුප් පිළිබඳව ඇති කරලා තියෙන්නේ බරපතල අර්බුදයක්. ඒ නිසා අපි ප්‍රශ්න කරනවා මේ රටේ වැටුප් කොමිසමක් තියෙනවා නම් කරුණාකරලා මේ වෙලාවේ වැටුප් ප්‍රතිපත්තිය හෙළිදරව් කරන්න. වර්ජනය හෙට උදේ 7ට අවසන් කරලා අපි දවස් 10ක කාලයක් නැවත වතාවක් ලබා දෙනවා. එතනින් එහාට අපි අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයක් සම්පූර්ණයෙන්ම දියත් කරන්න තීරණය කරලා ඉවරයි. විටක වැඩ වර්ජනයක් වෛද්‍යවරුන්ගේ, විටක වැඩ වර්ජනයක් පරිපූර්ණක වෛද්‍ය වෘත්තිකයන්ගේ, විටක හෙද නිල මේක මහා අමුතුම තත්ත්වයක්. මේ රටේ මිනිස්සු සෞඛ්‍ය පවත්වාගෙන යාම සඳහා බදු ගෙවනවා. ඒ වගේම මේ රටේ මිනිස්සු මේ සෞඛ්‍ය සේවකයන්ට පඩිනඩි ගෙවන්න විශාල වශයෙන් අපකප වෙනවා. ඒ කනගාටුයි කියන්න මේ වෘත්තීය සමිති තවදුරටත් සාර්ථක නොවන වෘත්තීය සමිති බවට පත් වෙලා තියෙනවා. ඔවුන්ට සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳ ගැනීමේ හැකියාව නැති වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි ඔවුන් දේශපාලනයේ නිරත වීම. වෛද්‍ය පරිපූර්ක කියන අය දැඩි වර්ජන රැලි ඇති කිරීමේ උත්සාහයක් තියෙනවා. වැඩවර්ජනය කියන්නේ කම්කරුවන්ට අයිති දෙයක්. වෘත්තිකයන් වැඩවර්ජනය කරන්නේ නැහැ. බෙතර වර්ජනයේ නිරත සෞඛ්‍ය සේවකයන් ජාතික රෝහල අසල සිට සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා අද දහවල් පාගමනක නිරත වුණා. මේ හේතුවෙන් ප්‍රදේශීය මාර්ගවල දැඩි තදබදයක් ඇති වුණා. ජාතික රෝහලට රෝගීන් වැකින වාහනවලට පවා ගමන් කිරීමට අපහසු තත්ත්වයකුයි පැවතුනේ. ඇතැම් සෞඛ්‍ය සේවකින් සෞඛ්‍ය මාර්ගෝපදේශ පවා නුසලකා හරිමින් ක්‍රියා කළා.
රටට සහ ජනතාවට සෙත්පතා ජයපිරිත් සජ්ජායනය මේ වන විට පැවැත්වෙනවා. පිරිත් සජ්ජායනය පැවැත්වෙන බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය වෙත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාද මීට සුළු මොහොතකට පෙර පැමිණියා. අප දැන් සූදානම් එහි සජීව තොරතුරු ඔබ වෙත ගෙන එන්නට. අප මේ මොහොතේ ඔබට සමීප කරන්නේ අධිකරු ජනාධිපතිතුමන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සම්ප්‍රාප්ත වූ මොහොත කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මේ වන විට ජයපිරිත් දේශනය සඳහා සියල්ලම සූදානම් කොට හමාරයි. COVID-19 වසංගතයේ හමුවෙවද ලෝකයාට සිත ආශිර්වාදේ ප්‍රාර්ථනා කිරීම උදෙසා 2008 වසරෙහිඳන් නොකඩවාම මේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ජයපිරිත සජයනා කරා. 2014 පසුව වසර කිහිපයක් මේට රාජ්‍ය අනුග්‍රහය නොමැතිව සිදු වුවද මේ වසරේ ගරු ජනාධිපතිතුමන් අග්‍රාමාත්‍යතුමන්ගේත් ආශිර්වාදය ඇතුව ලංකාවේ රජයේ සියලුම දෙනාගේ ආශිර්වාදය ඇතිව ලංකාවේ සතර දෙසින් වඩා හිඳවාගත් පූජනීය මහා සංගරුවන 1000ක් නමක් අද සන්ධ්‍යාවේ ජයපිරිත මේ භූමියේ සිටන් දේශනා කරනවා. මීට සුළු මොහොතකට කලින් අලංකෘත පෙරහරකින් මේ භූමියට සතර වටින් වඩා පැමිණි ස්වාමීන් වහන්සේලා වඩා හිඳුවා ගත්තා. අපි විශේෂයෙන් මතක් කරනවා මෙවර මේ උත්සවයේ සංවිධානය කිරීම වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශය මූලිකවම කටයුතු කරා. ස්තුති සම්පත් තුරු ගෙනාවාට මේ පිරිත් සජ්ජායන සම්බන්ධයෙන් සජීව ලෙසින් ඔබට සමීප කිරීමට අප සූදානම් ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව. විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා පෙබරවාරියේ පළමුවනදා සිට සිය දුරෙන් ඉල්ලා අස්වන බව සඳහන් කරමින් ජනාධිපතිතුමා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. මෙතර විදුලි බල මණ්ඩලයේ නව වැඩබලන සාමාන්‍ය අධිකාරිවරයා ලෙස පත් වූ ආචාර්ය රොහාන් තබේසේකර මහතාද අද වැඩබාර ගැනීමෙන් පසු ප්‍රකාශ කළේ විදුලිය කප්පාදුවකින් තොරව පවත්වා ගැනීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවයි. ලංකා විදුලි බල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍ය අධිකාරිවරයා ලෙස ආචාර්ය රොහාන් තබේසේකර මහතා ඊයේ දිනදී පත් කරනු ලැබුවා. දැනට විදුලි බල මණ්ඩලයේ සිටින ඉංජිනේරුවරුන් අතරින් ජ්‍යෙෂ්ඨතම ඉංජිනේරුවරයා වන්නේ රොහාන්ත අබේසේකර මහතායි. ඒ අනුව අද දිනේදී ඒ මහතා සිය දුරේ වැඩ පාරගතා. විදුලි බල මණ්ඩලයේ 25000කට වැඩ සේවක සේවිකාවන් සමග මම කැප වෙනවා අඛණ්ඩ විදුලි බලයක් ලබා දෙන්න. අපි ධනාත්මකව බලමු. අපි සෑහම උත්සාහයක්ම ගන්නවා. විශේෂයෙන්ම බල ශක්ති ආරක්ෂා කරගන්න ඕනේ. රජයේ ප්‍රතිපත්තිය 70%ක් පුනර්ජනනීය බලය 2030 වෙනකොට ලබා ගන්න. අපි වැඩපිළිවෙලක් දැනටමත් ලෑස්ති කරලා තිනවා. විදුලි අර්බුදයක් තියෙන කාලයක් ඒ කාලමනාකරණය කරන්න ඕනේ. රජයට සහාය දෙන්නට ඒ වගේ සියලුම දේවල් වලට අපිට නායකත්වයක් තියෙනවා. නිත්‍යානුකූල සාමාන්‍ය අධිකාරිවරයෙක් අද අපිට පත් වෙලා තිනවා. ඉතින් එතුමා තමයි පත්තියේ යුතුව තිබුණේ. ඒ නිසා අපි එතුමාට සුබපතනවා. මේ අතර විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ MMC ෆර්ඩිනෑන්ඩෝ මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වන බව සඳහන් කරමින් ජනාධිපතිතුමා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. පෙබරවාරි පළමුවනදා සිට පෞද්ගලික හේතුවක් මත තමන් එම තනතුරින් මින්ම විදුලි බල මණ්ඩලෙන්ද ඉවත්වන පපයි ඒ මහතා අදාළ ලිපිය මගින් දැනුම් දී ඇත්තේ. මේ අතර පසුගිය 24 වනදා විදුලි අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවෙන් පසු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ලබා දීමට පියවර ගත්තා. ඒ අනුව දින කිහිපයකට විදුලිය කප්පාදුවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය ඉන්ධන ලැබුණු බවයි විදුලි බල මණ්ඩලය සඳහන් කළේ. ඉන්ධන සැපයීම ප්‍රමාණවත් ලෙස ලැබුණු බැවින් හෙට දිනේ දක්වා විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසම ඊයේ නිවේදනය කළා. කෙසේ වෙතත් විදුලිය විසන්ධි කිරීමට ඉදිරියේදී අවශ්‍ය වුවහොත් ජනතාවට කල් තියා දැනුවත් කරන බවද මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරනවා. මේ අතර මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතියකින් තොරව සිදු කරන විදුලි කප්පාදු සම්බන්ධව විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමය අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
සොජිස් කැලණිතිස්ස කියන සමාගම ඊයේ දිනේ ඉඳලා විදුලි කප්පාදුවක් කරලා තියෙනවා. ගාවොට් 172ක ධාරිතාව. මේක විදුලි ඉංජිනේරු සංගමයේ කුමන්ත්‍රණයක් කියලා අපි අද පොලිස්පතිතුමාට මේ පැමිණිල්ල බාර දුන්නා දැන්. විදුලි බල පනතේ 63 වෙනි වගන්ති අනුව මේ වැරදිකරුවන් කවුද කියලා හොයලා මේ අයට වසර 7ක සිරදඬුවම් දෙන්න පුළුවන්. පවත්නා වියලි කාලකුණික තත්ත්වයේ සමග ජලය නොමැති වුවොත් විදුලි කැපීමට සිදුවන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. අපි කරන්නේ ජල කළමනාකරණය. අපි ඒව ඔක්කොම බලලා තමයි ජලය නිදහස් කරන්නේ විදුලියට ගොවිතැනට. නමුත් අපි පිටුවක්කාර විදියට වතුර නිදහස් කරන්නෙත් නැහැ, වතුර රඳවාගෙන ඉන්නෙත් නැහැ. අවශ්‍ය කරන හැම දෙයක්ම දෙනවා. මේ අතර ප්‍රමාණවත් තරම් ඉන්ධන නොමැති වීමෙන් දුම්රිය ධාවනයට ගැටලු මත ඇති බවට පළවෙන ප්‍රචාර සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍ය අධිකාරී දම්මික ජයසුන්දර මහතා අදහස් පළ කළා. දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ධාවනය සඳහා කිසිම ඉන්ධන ගැටලුවක් මතුවෙලා නැහැ. ඊයේ දින සිපෙට්කෝ ආයතනය සමග පැවති සාකච්ඡාවේදී ඔන්න අපට පොරොන්දු වුණා කිසිම අවස්ථාවකදී දුම්රිය ධාවනය සඳහා අවශ්‍ය ඉන්ධන සැපීමේ ගැටලුවක් ඇති නොවන බවට. එම නිසා යම් ආරංචියක් යනවා නම් දුම්රිය ධාවනයට අවශ්‍ය ඉන්ධන නැහැ කියලා ඒක සම්පූර්ණයෙන්ම අසත්‍ය ආරංචියක්. මේ අතර ඇති වී තිබෙන විදුලි අර්බුදය සම්බන්ධයෙන් ස්ථාන රැසකදී ජනතා නියෝජිතයන් විවිධ අදහස් පළ කළා. එක නිලධාරීන් අයින් කරනවා, එක නිලධාරීන් අස් වෙනවා. අපි දැන් ඔය කුෂිකර්මයේ දැක්කා, වෙනාමාත්‍යංශවල දැක්කා. දැන් අලුත් මේක ශිලෝන් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ සභාපතිතුමා අස් වෙලා කියලා සඳහන් කරලා තියෙනවා. නිලධාරීන් මාරු කළා හරි වගකීම හරියට ඉෂ්ට කරන්න ඕනනේ. දැන් නිලධාරීන් හොඳ නැති නිසා වැඩ කරන්න බැරි වුණා කියලා කිව්වොත් මොකද වෙන්නේ? ඇමතිවරයාට ඒකෙන් බේරෙන්න බෑනේ. විදුලි බල ඇමතිවරයා සහ කණිත්තෙල් ඇමතිවරයා ප්‍රසිද්ධියේ ගහ ගන්නාන්ට ජනතාව පීඩාවට පත් කළ තිබෙන පාලනේ තවදුරටත් මා හිතන්නේ සභාපතිවරු පමණක් ඉල්ලාස් දෙන්නගේ තරගේ තියෙන හින්දා තමයි වඩා හොඳ දෙයක් ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඒ විෂය භාර ඇමතිවරයා තමන්ගේ අමාත්‍යංශ සම්බන්ධයෙන් එතුමාගේ පෙනහිතුම කරනවා. අනික් ඇමතිවරයා තමන්ගේ ඒක කාරණාව පෙනහිතිනවා. බහුජාතික සමාගම් වලට මේව පැවරනකොට අවසාන ජනතාවත් වෙනවා කමක් නැහැ. ඔය කාට හරි විකුණලා අපේ අවශ්‍යතාවෙන් සපුරන්න. සම මේක පිටිපස්සේ කුමන්ත්‍රණේ ක්‍රියාත්මක වෙනවා. විවේචනය කර කර කතා කර කර හිටියොත් අර ඇස්කරකවකව කට උල් කර කර විපක්ෂයේ කට්ටිය කියන බොරු බේගල් අහා හිටියොත් අර්බුදයක් එයි. මේ රටේ දිලිඳු වැඩි වෙනවා. ඒකට හේතුව තමයි බාණ්ඩ මිල ඉහළ යෑම. එහෙමනම් ඩොලරය ෘතීමව අල්ලගෙන ඉන්නේ නැතුව ඒක පා කරන්න අවශ්‍ය කරන කටයුතු කරන්නට අවශ්‍යයි. ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා කියලා ඕන කෙනෙක් දන්නවා. හැබැයි ඒ අවශ්‍ය කරන ප්‍රියවරය අරන් මේක විසඳලා තියෙනවා. ඩොලර් හිඟය තියෙද්දි මෙතන කල්පනා කරන පරිපාලන ප්‍රශ්නයක් එක්ක එකතු වුණාම අපි විනාශයකට යනවා වගේ අපිට පේනවා. අධිකරණ ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේදී කරු අමාත්‍යතුමාට උපදෙස් දුන්නා මේ පිළිබඳව පරීක්ෂණයක් කළා. කඩාකප්පල් ක්‍රියාවක් තියෙනවා නම් දැඩි නීතිය ක්‍රියාත්මක කරන්න කියන කාරණය. වැඩි ආණ්ඩුවක් විදියට අපි ජනතාවට නොකඩවා විදුලිය ලබා දෙන්න බැඳිලා ඉන්නවා. ඉතින් මේකට මොන ආණ්ඩුවවත් ිරසාර විසඳුම තමයි පුනර්ජීවී විදුලි බලයට අපි පරිවර්තනය වෙන්නේ. ආණ්ඩුව අර්බුදයක් මවලා ඒ අර්බුදය ජනතාවට අමතක කරන තව අර්බුදයක් මවනවා. මේ මිනිස්සුන්ගේ ඔළුව නරක් කරන්නනේ හදන්නේ. මේ විදුලි අර්බුදයට යන්න හේතුව මේකේ ඉන්නවා එක්තරා අතලොස්සක්. ඒ අතලොස්ස ඉන්නේ මේකේ කඩාකප්පල්කාරී ව්‍යාපාරයක. වෙනත් ක්‍රමවේදයන් වලින් විදුලි නිෂ්පාදනය කරනවනම් මේගොල්ලෝ හැමදාම කරන්නේ මොකක් හරි හරස් වෙන වැඩක් කරන්නේ. යුගන්තේ කොරෝනා රෝගීන්ගෙන් රෝහල්වල වාට්ටු පිරිගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍යක් බව සෞඛ්‍යාංශ අවධාරණය කරනවා. පවතින තත්වය නිසි ආකාරයෙන් කළමනාකරණය කිරීමට හැකි බවයි එම අංශ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. මෙන්තර නිමේෂ මේ දිනවල සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරන අය සහ මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා. කොහොමුණත් වැඩි ආරක්ෂාව වෙනුවෙන් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගන්න කියලායි සෞඛ්‍යාංශ මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ගෝලීය කොවිඩ් ව්‍යසන මැද්දේ කුමන අලුත් ප්‍රභේදයේ පැමිණියද මෙරට සෞඛ්‍ය පද්ධතියට එය පාලනය කරගත හැකි බව අමාත්‍ය කෙහෙළි රමුක්කැල මහතා පවසනවා. ඇතැම් පිරිස වැරදි ප්‍රචාර ගෙන ගියද සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඕනෑම තත්ත්වයකට මුහුණ දී හැකි බවයි ඒ මහතා කියා සිටින්නේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. පවතින තත්ත්වය අනුව දිනකට වාර්තා වන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව අනුව සෞඛ්‍ය පද්ධතිය කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කර තිබෙන බව සෞඛ්‍යංශ පෙන්වා දෙනවා. මේ මොහොතේ සෑම රෝහලකටම පැහැදිලි උපදෙස් ලබා දීලා තියෙනවා. යම් ආකාරයකට රෝගීන්ගේ වැඩිවීමක් වෙනවා නම් ඒ කලින් සැලසුම් කරගත් ක්‍රමවේදයම අනුගමනය කරමින් අවශ්‍ය ප්‍රමාණයට ඇඳන් සහ අනිකුත් පහසුකම් සූදානම් කර ගැනීමට හැකියාව තියෙනවා. ඒ නිසා මේ මොහොතේ ධාරිතාව ඉක්මවලා ගියා කියන කතාව සම්පූර්ණ මිත්‍යාවක්.
ඔක්සිජන් ලබා දීමේ පවතින ධාරිතාව ඉක්මවලා ගිහිල්ලත් නැහැ. අනියත බියක් ඇති කර ගැනීමට කොහෙත්ම සාධාරණ වෙන්නේ නැහැ. කෙසේ වුවද බූස්ටර් එන්නත මාත්‍රාව කඩිනමින් ලබා ගන්නා ලෙසයි සෞඛ්‍ය අංශ ඉල්ලා සිටින්නේ. සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්නේ නැති පුද්ගලින් සොයා අද දිනේදී පොලිසිය මෙහෙයුම් රැසක් සිදු කළා. ඒ පොදු ප්‍රවාහන සේවාවල ගමන් කරන වාහන පරීක්ෂා කරමින් අවවාද කිරීම සිදු කරනු ලැබුවා. විශේෂයෙන්ම අපි ඉල්ලීම් කරලා තිනවා බස් රථවල ආසන සංඛ්‍යාවට පමණක් මගින් රැගෙන යන්න කියන කාරණය. ඊයේ දිනේදීත් බස් නාහිර පළාත් තුළ පොලිසිය නිලධාරීන් 788 දෙනෙකු යොදවාගෙන යතුරු පැදි සහ ත්‍රිවිල් රථ පරීක්ෂා කිරීම සිදු කරනු ලැබුවා. එම පිරිස අතර පුද්ගලයන් 1434 දෙනෙකු තවදුරටත් මුඛ ආවරණ නිසි පරිදි නොපැළඳ සිටින බව නිරීක්ෂණය වුණා. තවදුරටත් මෙවැනි අවවාද කිරීම් පිළි නොපදින පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය විසින් ක්‍රියා කරනු ලබනවා. මෙරටින් වාර්තා වන සමස්ත කොරුණ ආසාදිතින් සංඛ්‍යාව 603,654ක්. රෝහල්වල සහ නිවාසවල 12,241 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලැබෙනවා. සුවලිය වූ සංඛ්‍යාව 576,781ක්. සමස්ත කොරුණ මරණ සංඛ්‍යාව 15,330ක්. කටුනායක වලව්වත්තෙන් සුපිරිබිම් කොටස් WP රූපසිංහ සහ සමගම බණ්ඩාරවත්ත ගම්පහ ලෝක දිනන්න පටන් ගන්න දා තිරියයි සවියයි උනා දරුවා පාසල් යන පළමු දින සිටම ඉතිරි කිරීම කියා දෙන්න මහජන බැංකුවේ සිසු දාන සමග ලෝක දිනන්න ඔබේ දරුවාට ධීරිය දෙන්න සීමා කතුමි පන් තමයි අම්මා අපි ඔපරේෂන් එක කරමුකෝ. පස්සේ බැරියෑ. මේ මාසේ අන්තිමට අපි ඇඩ්මිට් වෙමු. පුතාලගේ ගෙදරත් යන්න තියෙනවනේ. ඔපරේෂන් එක කරමු කිව්වේ ඒකනේ. ඕගොල්ලන්ටත් ළමයින්ගේ වැඩ තියෙනවනේ පුතේ. අම්මා මේක කල්දානි ලොකු වේදමක් යන හින්දා. ප්‍රශ්නයක් නෑ. අම්මටයි තාත්තටයි මෙඩි 60 ඉන්ෂුරන්ස් එක තියෙනවනේ. හැටින් පටන් ගන්න සෞඛ්‍ය රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මෙඩි 60 ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙති. ඔබ ආරක්ෂාකාරීව සිටින අතරෙම ඔබේ සබඳතාවන් වඩාත් පහසුවෙන් මනාව හසුරුවා ගන්න. SLT Mobitel Mobile Self Care App එක අදම ඩවුන්ලෝඩ් කරගන්න. වඩාත් වේගවත් ආරක්ෂාකාරී සහ පහසු සේවාවන් අදමත් විඳින්න. SLT Mobitel එකම එක සබඳියාව. Light බලට තප්පර 5යි. හෙළපේ සරලවම සුරක්ෂිතයි. කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ප්‍රේමචන්ද්‍ර ඈපා මහතා සිය දුහරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත යොමු කර තිබෙනවා. පෞද්ගලික හේතුවක් මත කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති දුරෙන් ඔහු ඉල්ලා අස්වී තිබෙනවා. එයනු ප්‍රේමචන්ද්‍ර ඈපා මහතා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති දුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍ය මහින්දානන් දලුත්කමගේ මහතා වෙත යොමු කර තිබෙනවා. සිමෙන්ති බෙදාහරින ඇතමුන් සිමෙන්ති හිඟයක් මවාපා වැඩිමිලට අලෙවි කර ජනතාව මුදල් කොල්ලකෑමේ ජනතාවගේ මුදල් කොල්ලකෑමේ ජාවාරමක යෙදෙන බවට රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා චෝදනා කරනවා. බෙවෙනි පුද්ගලින් සොයා වැටලීම් සිදු කර නඩු පවරා බලපත්‍ර අහිමි කළ යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරන්නේ. වැඩිමිලට සිමෙන්ති අලෙවි කරන බවට විවිධ පැමිණිලි ලැබී තිබුණා. එම ක්‍රියා වැළැක්වීම සහ සිමෙන්ති හිඟයට විසඳුම් ලබා දීමේ අරමුණින් සාකච්ඡාවක් අද පැවැත්තුණා. ඒ ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේදී රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුත් මහතා තවදුරටත් කියා සිටියේ අපේ රටේ සිමෙන්ති ජාවාරම් කරුවන් පිරිසක් සිටින බවයි. අපි දන්නවනේ සිමෙන්ති කොටයක් ඔයාලා ගිහිල්ලා දුන්නාම හાર્ඩ්වෙයාර් එකකට කමිෂන් එක කීයද තියෙන්නේ? 40ක් රුපියල් 50ක් කොටේ කියන්නේ 500ක් තියෙනවනේ. ඇත්ත කතාව මේ ඇතුලේ ඉන්න මිනිස්සයව රජයේ පාරිභෝගික සභාපතිට අමාත්‍යංශ වලට මේ බිස්නස් එකට පහසුකම් දීලා තියෙන බිස්නස් එකට වරදක් කරන්න බෑ නේද? අපිට සමාජයේ ලොකු වැරද්දක් කරන්නේ. ඔබතුමාලා සම්පූර්ණ මේ මෙමෙක අරගන්න මේක මේ මෙගොල්ලෝ බ්ලැක් ලිස්ට් කරලා මෙතන අයින් කරා. රියා අනතුරු හේතුවෙන් ඊයේ දිනේදී 12 දෙනෙකු මියගොස් තිබෙනවා. රියා අනතුරු වලට ප්‍රධාන හේතුව අපරීක්ෂාකාරී රියදාවනිය බවයි පොලිසිය පවසන්නේ.
ඊයේ දිනෙත් පමණක් සලකා බැලීමේදී මාර්ගරිය අනතුරු හයක් සිදු වෙලා තිබෙනවා. මෙම හයෙන් පුද්ගලයන් 6 දෙනෙකු මියගොස් තිබෙනවා. මෙම රියදුරන්ගේ තිබෙන නොසැලකිලිමත්කම නිසා තමයි මෙම මාර්ගරිය අනතුරු 6ම සිදු වී තිබෙන්නේ. සියලුම රියදුරන්ගේ ඒ වගේම යතුරු පැදිකරුවන්ගේ ඉල්ලා සිටිනවා ඔබගේ මෙම නොසැලකිලිමත්භාවය නිසා ඔබගේ ජීවිතය ඒ වගේම ඔබගේ ඥාතීන්ගේ ජීවිත මාර්ගයේ ගමන් ගන්න අන් අයගේ ජීවිත සහ සියලු දෙනාගේම දේපල හානියට පත්වනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මාර්ගයේදී රියදාවණේ කිරීමේදී අවධානය පවත්වා ගන්න, මාර්ග නීති වලට අනුගත වන්න, ඔබට වාහනය ධාවනය කරන අවස්ථාවකදී ධාවනය කිරීමට නොහැකි කියන අවබෝධය ඔබට තිබෙනවා නම් වහාම මාර්ගයේ නවත්තා ඔබ විවේක ගැනීමක් සිදු කළ යුතුයි. යුගන්ති, පසුගිය වසර 10 තුළ සංචාරක ක්ෂේත්‍රයේ ඩොලර් බිලියන 8ක ආයෝජන ව්‍යාපෘති 1006ක් ලැබී තිබුණත් ඇතැම් ප්‍රමාදයන් හේතුවෙන් අනුමත වී ඇත්තේ ඩොලර් මිලියන 3.8ක ව්‍යාපෘති 457ක් පමණක් බව අද හෙළි කෙරුණා. එම ආයෝජනවලට රාජ්‍ය ආයතනවල අනුමැතිය ලබා ගැනීමේදී ඇතිවන ප්‍රමාදයන් ඊට හේතු වී ඇති බවයි වැඩිදුරටත් අනාවරණය වුණේ. එම ප්‍රමාදයන් වළක්වාලීම සඳහා වන අවබෝධතා ගිවිසුමකටද අද අත්සන් තැබුණා. මෙයන්ත්‍ර නිමේෂ, පසුගිය වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව නොවැම්බර් මාසයේ සංචාරකීන්ගේ පැමිණීම ඉහළ ගොස් ඇති බව සංචාරක සංවර්ධන මණ්ඩලය පවසනවා. සංචාරක ව්‍යාපාරය ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බවයි එම මණ්ඩලය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. සංචාරක ආයෝජනය සඳහා අනුමැතිය ලබා ගැනීමේදී ඇතිවන ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා වූ අවබෝධතා කිවිසුමට සංචාරක සංවර්ධන අධිකාරී හා රාජ්‍ය ආයතන 8ක නිලධාරීන් කොළඹදී අද අත්සන් තැබුවා. ඒ පරිසර අමාත්‍යාංශය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොන්නැගිලි පර්යේෂණ සංවිධානය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා දිවර හා ජලජ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සංචාරක නිමැවමක් හදන්න යනවා කියනකොට සමහරවිට ආයතන 30 ගානක අනුමැතිය ලබා ගන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි තිරසාර සංචාරක කර්මාන්තයකට අවශ්‍ය වෙන මේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට තමයි අපි මේ වගේ එකඟතාවන් අත්සන් කරන්නේ. ඒ සීලුම ආයතන සම්බන්ධීකරණය කරන්න තමයි මේ වැඩපිළිවෙල අපි ආරම්භ කරන්නේ. අපි වැඩි අවධානයක් යොමු කරනවා පරිසරය හා සත්ව හිංසනය පිළිබඳව. මොකද ලෝකෙම බලනවා සංචාරක රටවල් වලට එනකොට ඒ පරිසර හිතකාමීද, ඒ වගේම සත්ව හිංසනයෙන් තොර රටවල්ද කියන එක. මේ අතර පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ මෙරටට පැමිණ ඇති සංචාරකින්ගේ සංඛ්‍යාව 22,771ක්. එය නොවැම්බර් මාසයේදී 44,294 දක්වා දෙගුණයකින් වැඩි වී තිබෙනවා. දෙසැම්බර් මාසයේ පමණක් සංචාරක ක්ෂේත්‍රයේ ආදායම ඇමරිකා ඩොලර් මිලියන 100ක්. පසුගිය වසරේ කොරෝනා අර්බුදය හේතුවෙන් රට අවස්ථා කීපයකදී වසා තැබුණු අතර පැමිණ ඇත්තේ සංචාරකින් ලක්ෂ 2කට ආසන්න සංඛ්‍යාවක්. මේ වසරේ එම සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි සංචාරක සංවර්ධන මණ්ඩලය අපේක්ෂා කරනවා. මේ වන විට විදෙස් සංචාරකින්ගේ පැමිණීම ඉහළ ගොස් ඇති ආකාරය අප කළ විමසීමකදී දැකගත හැකි වුණා. සංචාර ව්‍යාපාරය දැන් බලාපොරොත්තු වඩා තාම ශීඝ්‍රයෙන් දිනුවමින් පවතින. ඒකෙන් දැන් අපේ අතමිට සරු වෙලා තියෙනවා. මේ රජයේ දීපු සහනය සෑහෙන්න ලොකුම දෙයක්. පිටකඩුවේ දැන් පිරි ඉතිරි ගිහිලා තියෙන්නේ. කොවිඩ් එකත් එක්ක සංචාරක ව්‍යාපාරය මිරිස්ස උණවටන හික්කඩුව සංචාරකින්ගෙන් ඉතිරි පැතිරි තිබෙනවා. ඒක හොඳ ප්‍රවණතාවයක්. So this is my first time in Sri Lanka. It's an absolutely beautiful country. Sri Lanka, the people very good. Sri Lanka. Sri Lanka is very good, very nice country. I like it. It's first time here. Your country, please? Mage datta Australia. About the roti in Sri Lanka. Godak rasai. It's a wonderful island. I like Sri Lanka. අඩක් භාවිත කළ ගෑස් සිලින්ඩර ආපසු බහර ගැනීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන දැන්වීම් අද දවසේ පුවත්පත්වල පළ කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය අභියාචනාධිකරණයට දැනුම් දුන්නා. ගැස් උඳුන් පිපිරිමි සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට ඉල්ලා නීතිඥ නාගානන්ද කොටිතක්ක මහතා ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලූ අවස්ථාවේ මේ බව ප්‍රකාශ කෙරුණි. අඩක් භාවිත කළ හා සැක සහිත ගෑස් සිලින්ඩර් නැවත බහර කරනා ලෙසට අධිකරණයේ මීට පෙර ගෑස් සමාගම් වලට නියෝග කර තිබුණා. එවැනි ගෑස් සිලින්ඩර් යළි බහර දීම පිළිබඳ ජනතාව දැනුවත් කරන විද්‍යුත් මාධ්‍ය නිවේදනය හිට දිනේ පළ කරන බව පාරිභෝගික අධිකාරිය අධිකරණයට දැනුම් දුන්නා.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පතේ ඇතැම් වකන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කර පාර්ලිමේන්තුවේ 3/2 බහුතර ඡන්දයකින් හා ජනමත විචාරණයකින් ඒවා සම්මත විය යුතු බවට තීන්දු කරන්නේ ඉල්ලා ශ්‍රේෂ්ඨ අධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත් කෙරුණා. පෙත්සම් කාර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම් බණ්ඩාර මහතා කියා සිටියේ යෝජිත පනත් කෙටුම්පතේ වකන්තිවලින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බලතල හා පාර්ලිමේන්තුවේ මූල්‍ය බලතල කප්පාදු වීමක් සිදුවන බවයි. එල්ටීටීඊ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ දයා මාස්ටර් නොහොත් බේලා යුදම් දයානිදිට වසර 2ක සිරදරුවක් වසර 5කට අතහිටුවා ඔහු නිදහස් කිරීමට බෞලියව මහාධිකරණයේ තීන්දුව කළා. දයා මාස්ටර් වෙනුවෙන් පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා අධිකරණයේ හමු වී කියා සිටි තම සේවාදායකයා එවකට මාසික වැටුපකට එල්ටීටීඊ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ක්‍රියා කළ බවයි. ලේනුන් අපිට ඉතා සමීප සත්වේකුවත් සුදුපාට ලේනකු කිසිවකුත් දැක ඇතිද යන්න සැක සහිතයි. සුදුපාට ලේනකු පිළිබඳව තොරතුරු අපට වාර්තා වුණේ කළුතර ප්‍රදේශයෙන්. කළුතර වස්කඩුවේ නිවසකට මෙම සුදු ලේනා පැමිණැත්තේ ඊයේ පස්වරුවේ. ඒ බව දුටු නිවැසියන් මෙම සත්වයන් සුරක්ෂිත බල්ලාගෙන කූඩුවකට දමා තිබෙනවා. අඩියකට ආසන්න දිගකින් යුතු මෙම සුදු ලේනා පිළිබඳ කළුතර උතුරු පොලිසියට හා දෙහිවල ජාතික සත්වෝද්‍යානයට දැනුම් දුන් බවයි නිවැසියන් පවසන්නේ. හඳුන්වා දෙන NLP හදහන මෝටර් රථයක් රන්කාසි සමග වැඩිම මුදල් තෑගි NLP ධනයෝග හඳහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය ඔබත් අදම NLP හඳහන බලා ගන්න. එලසාලේ සදලුනුයි යමු ඉඟුරු කොත්ත මල්ලි තව කුළුබඩු පදමයි රසගුණමව නාරහසයි පුංචි කැටෙන් පදමට රසගුණ මවා ගත්තා නම් සේරම හරි. මැකි සීසනින් කියු ෆ්‍රොම් නෙස්ලේ. ගෙදර ක්‍රිකට් පන්නක ගන්නේ වට වෙලා. බීම කොත්තු දෙන පන්නකට සෙට් වෙලා. නගලා යන නම් හොට් ස්පයිසි මික්ස් කරන්. චිය කරමු අපි බීම කොත්තු මී අරන්. බීම කොත්තු මී පන් තමයි. Dialog home broadband premium සම්බන්ධතාවයක් මිලදී ගන්නා විට වවුටරේ මිලට රුපියල් 1000ක සුවිශේෂී දීමනාවක්. ඒ සමගින් දින 30ක් පුරාවට data GB 10ක් නොමිලේ. සුදුසිනේ කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 128ක රට පුරා අඩුම මිල කාගිල් සුදුසිටි වෙතේ. දේශීය පුවත් ඔබ වෙත ගෙනීමේ අනුග්‍රාහක දායකත්වය. Panda baby වල ශාක්‍මය ගුණ ඔබේ දරුවාටත්. Panda baby ස්වභාවිකයි ආරක්ෂිතයි. රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කළහොත් රුසියා ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්ට එරෙහිව පෞද්ගලික සම්බාධක පනවන බව ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් අද නිවේදනය කළා. දිනෙන් දින ඉහළ යන රුසියා යුක්‍රේන මතභේද සමතයකට පත් කරගන්න දෙරටේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවකුත් අද පැවැත්වුණා. රුසියාව යුක්‍රේනයට දිගින් දිගටම බලපෑම් කරන්නේ නම් රුසියාවට දැවැන්ත ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවයි ඇමරිකා ජනාධිපතිවරයා අනතුරු අඟවන්නේ. යුරෝපා රටවල් රැසක්ද මෙවන විටත් යුක්‍රේනයට යුද සහය ලබා දීමට සූදානමින් පසුවනවා. එමෙන්ම බ්‍රිතාන්‍ය ඇතුළු යුක්‍රේන හිතවාදීන් රුසියාවට සම්බාධක පැනවීමටද සූදානම් බවයි පැවසෙන්නේ. ඇමරිකාව පනවා ඇති සම්බාධක ඉවත් කරන්නේ නම් 2015 ලෝක බලවතුන් සමග එළඹි න්‍යෂ්ටික එකඟතාවන්ට යළි අනුගත වන බව ඉරාන ජනාධිපති ඉබ්‍රාහිමි රයිසි නිවේදනය කරනවා. ඉරාන ආර්ථිකයේ බිඳ දැමීමට උත්සාහ කිරීම තුළින් න්‍යෂ්ටික එකඟතාවන්ට කිසිදු සහයෝගයක් නොලැබෙන බවද ජනාධිපතිවරයා අවධාරණය කළා. දරුවපත් සිදු කිරීමට උනන්දු කිරීම සඳහා චීන වැසියන්ට ඔවුන් රැකියාවේ නියුතු ස්ථානවලින් ප්‍රසාද දීමනා ණය පහසුකම් හා අවශ්‍ය නිවාඩු ලබා දීම ආරම්භ කර තිබෙනවා. ජනාධිපති ෂී ජින්පින්ගේ ආර්ථික දැක්ම යථාර්ථයක් කිරීමට දරුවපත් අනුපාතයේ අවම වීම දැඩි බලපෑමක් එල්ල කර ඇති බවයි රට ආර්ථික විශ්ලේෂකයන් පින්පා තින්නේ. බීජිං නගරයේ ඇතැම් සමාගම් දරුවපතකට ඇමරිකා ඩොලර් 14,000 ඉක්ම වූ මුදලක් සහ වසරක නිවාඩුද ලබා දීම ආරම්භ කර තිබෙනවා. පවුලේ දරුවන් සංඛ්‍යාව වැඩි වන විට ලබා දෙන දීමනාද වැඩි වන බව සඳහන්. ඕස්ට්‍රේලියා තරඟ සංචාරයට සහභාගී වන ශ්‍රී ලංකා 2020 ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබෙනවා. දසුන් චනකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකයා වන්නේ චරිත් අසලංකයි. 20 දිනකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට දනුෂ්ක ගුණතිලක යලි කැඳවා තිබෙනවා. අවිෂ්ක ප්‍රනාන්දු, පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිවාල්,
චමික කරුණාරත්න ජනිත් ලියනගේ සෙසු ක්‍රීඩකයන් වනිදු හසරංග ඔස්ට්‍රේලියා සංචාරයට ඇතුළත්ම නැහැ. දෙරට අතර පැවැත්වීමට නියමිත 20x20 තරග පහකින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය ලබන මස 11 වෙනිදා පැවැත්වෙනවා. මෙතර තුන් ඉරියව් ක්‍රීඩක දිල්රුවන් පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටින් සමුක ගැනීමට තීරණය කර තිබෙනවා. ඔහු ටෙස්ට් තරග 43කදී කඩුලු 161ක් බිඳ දැමුවා. 2014 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි ඔහු පානදුර සුමංගල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. එසමගින් සවස 6:30 ස්වාධීන ප්‍රවෘත්ති විකාශය අදට නිමාවට පත්වනවා. ජලිතම මෙම රාත්‍රියේ 10ට. හඳුන්වා දෙන්න.